ඓතිහාසික අස්කිරි මහාවිහාරයේ වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් පැමිණ මාධ්‍යවේදීන් අදහස් පළ කරමින් ඔහු මෙසේද පැවසීය. වර්තමාන මැතිවරණ ක්‍රමයේ හැදුවේ වර්තමාන ජනාධිපතිතුමා යහපරණ කාලයේ අගමැතිතුමා. එතකොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමයි මේ ක්‍රමය හැදුවේ. මොකද දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමයි 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ පළාත්වරණ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති. 2017 අපි බලයට පත් වුණාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කිව්වා මේක ඉස්සරහට කරගෙන යන්න කියලා. එතකොට දිනේෂ් ගුණවර්ධන එදා ඇමති කාලේ 2000 හිටපු සභික සංඛ්‍යාව 4000ක් කරා. 2017 අපේ ආණ්ඩුව ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන්ට විශේෂ අවස්ථාවක් දෙන්න ඕන නිසා සභික සංඛ්‍යාව 8000ක් කළා. මේක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාපු ක්‍රමයක්. මේක නරක් වෙන්න බෑ දැන්. දැන් 8000 වැඩි කියලා නීති වෙනස් කරන්න හදනවා. මම පැහැදිලිවම කියනවා කාන්තා නියෝජනය අවශ්‍යයි. සමගි ජනබලවේගය වශයෙන් කාන්තා නියෝජනය අඩු කිරීමට විරුද්ධව අපි කටයුතු කරනවා. පුදුම වැඩේ කියන්නේ එක මැතිවරණයයි මේ වත්මන් ක්‍රමයටදී තිබ්බේ. එක මැතිවරණයකින් පස්සේ කොහොමද මේක නරකයි කියන්නේ? අපි පැහැදිලිවම කියනවා මොන ක්‍රමයකින් හරි කමක් නෑ, මාර්තු මාසට කලින් ඡන්දය තියන්න ඕනේ. මොකද ජනතාවගේ පීඩනය පිට කරන්න මොකක් හරි ඡන්දයක් වහම තියන්න ඕනේ. නැත්නම් මේක ලේ විලක් වෙයි. මෙවැනි උණුසුම් පුවත් ලදස්සනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.